අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ මේ වගේ සිංක් වල වතුර බ්ලොක් වුණොත් කොහොමද අපි දේශයෙන් මේක අයින් කරගන්නේ කියලා. උඟ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි නිතරම මේ සිංක් වල මේ වගේ බ්ලොක් වෙනවා. ඒක හදාගන්න විදිහ තමයි මම අද වීඩියෝ එකෙන් කරන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. දිගටම වීඩියෝ එකේ රැඳී ඉන්න. මේ සිංක් එකේ මේ තියෙන සිංක් එකේ ඉඳලා කුණු අයින් වෙන බටේ මම මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සිංක් එකට එන වතුර ලයින් එක. ඒකේ මම බට් ලයින් එකක් කරන් තියෙනවා මේ සිංක් එකේ කුණු යන බට් ලයින් එකට. එතකොට මම අපි මෙන්න මේ වැල් එක ඇරියට පස්සේ මේ වැල් එක ඇරියට පස්සේ මේකෙන් වතුර මේ බටේට ඇවිල්ලා මේක තියෙන කුණු ටික තමයි අපි එළියට යන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. අපි බලමු දැන් මේ කැරියට පස්සේ සිංක් එකේ තියෙන කුණු ටික අයින් වෙන විදිය. ඔයාලට පේනවා මේකේ බ්ලොක් කරලා තිබ්බ වතුර ටික ඔක්කොම ගියා. අපි ගොඩක් දුරට කරන්නේ අර මෙතනින් ප්‍රෙස් කරන එක තමයි කරන්නේ. මේ හිර වුණාම එහෙම වුණා මෙන්න මේ සීන් වෙස්ට් එක බුරුල් වෙලා මෙතනින් වතුර ලීක් වෙන්න පුළුවන්. ඉතින් අපිට ලේසියම ක්‍රමය තමයි මම ඔයාලට කියා දුන්නේ. ඔයාලට පුළුවන් ওই විදිහට අත්හදා බලන්න. අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මම මෙතෙන් අරන් තියනවා එකමාරෙන් බාගෙට අඩු කරන්න පුළුවන් ටී එකක්. ඒකෙන් තමයි මේ වතුර ලයින් එක දීලා තියෙන්නේ. මෙතෙන්ට මම සම්බන්ධ කරලා තියෙනවා මේ වතුර ලයින් එක දැන් වහලා තියෙන්නේ අඟල් භාගයේ යූනියන් සොකට් එක. මේක හරහා තමයි මම සම්බන්ධ කරලා තියෙන්නේ මේ ලයින් එකේ. මෙන්න මෙතන මෙහාට සම්බන්ධ වෙන ටික මම ගම් දාලා අලවලා නැහැ. මොකද අපිට ඕනලා ගලවන්න පුළුවන් වෙන්න තමයි හදලා තින්නේ. මේ වැල් එකෙන් එහාට සම්බන්ධ වෙන ටිකට අපි ගම් දාලා අලව ගන්න ඕනේ. මොකද වතුර ලීක් වෙන හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේක ලේසින් කරගන්න. තයි කරගන්න කොටත් මේ විදිහට අපිට මෙතෙන්ට මේ වැල් එක කවදා හරි කැඩුනොත් අලුතෙන් වැල් එකක් දාන්න පුළුවන් වෙන නිසා මම මේ භාග යුනියන් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලගේ මේ සිංක් එකේ ඉඳලා වතුර යන බටි සම්බන්ධ කරලා තියෙන විදිහට තමයි ඔයාලටත් මේක හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වෙනත් වීඩියෝ එකකින් හමු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.